රටතුල දෛනිකව සිදුවන රියානතුරු සංඛ්‍යාව ඊටම වේගෙන් ඉහළ යමින් පවතින්නේ ඊටම කනගාටු දායක ලෙස වටිනා ජීවිත රසක් අහිමි කරමින් මේට පෙර සතියේද අප ඔබට වාර්තා කර සිටියේ පුද්ගල ජීවිත 50කට ආසන්න සංඛ්‍යාවක් මාර්ග රිය අනතුරු වලින් අහිමි වූ බවත් 100කට ආසන්න පිරිසක් බරපතල ලෙස තුවාල ලබා තිබූ බවයි රතවාහන දහවනේදී සහ මාර්ගයේ ගමන් ගන්නා විට නියමිත නීති රීති අනුගමනය කරමින් අවබෝධයකින් යුතුව මාර්ගයේ ගමන් ගන්නා ලෙසට කොතරම් දැනුවත් කිරීම සිදු කළද අදවන විට ලැබී ඇති සංඛ්‍යාලේඛන දෙස බැලීමේදීද අපට පෙනී යන්නේ රිය අනතුරු අවාසනාවන්ත ලෙස ඉහළ යමින් පවතින බවක් ගත වූ දින 7ක කාලය තුල වටිනා ජීවිත 45ක් අහිමි වෙද්දී තවත් විශාල පිරිසක් පූර්ණ ආබාධිත හෝ తాවකාලික ආබාධිතින් බවට පත්ව ඇත්තේ මෙම මාරාන්තික දරුණු රිය අනතුරු නිසා පසුගිය ජනවාරි 31 සිට පෙබරවාරි 6 දක්වා සතියක කාලය තුල ශ්‍රී ලංකාවේ මාරක රිය අනතුරු වලින් 45 දෙනෙක් පමණ මිය ගොස් තිබෙනවා. පුද්ගලයන් 266 දෙනෙක් පමණ තුවාල ලබා තිබෙන අතර මෙයින් 94 දෙනෙක්ම බරපතල තුවාල ලබා තිබෙනවා. මෙම කාලය තුල වාර්තා වී ඇති මුළු රිය අනතුරු සංඛ්‍යාව 403ක් පමණ වෙනවා. එසේ වෙතත් මෙය වාර්තා වූ සංඛ්‍යාව වාර්තා නොවූ සංඛ්‍යාව මීට වඩා වැඩි වන්නට පුළුවන් මෙම සතියක කාලයක් තුල 45 දිනේ මිය යාම යනුවෙන් අදහස් වන්නේ දිනකට අවම වශයෙන් 6 දිනේ කනතුරකින් මිය යාමක් ඒ වගේම මෙම දත්ත විශ්ලේෂණය කිරීමේදී 266 දිනක් තුවාල ලබා තිබෙනවා ඒ අනුව දිනකට 38 දිනක් රිය අනතුරු වලින් තුවාල ලබා තිබෙනවා මෙම සතිය තුල තුවාල ලබා ඇති 266 දිනාගෙන් 94 දිනක්ම බරපතල තුවාල ලබා ඇති අය වුණොත් ඔවුන්ගේ ජීවිත සදාකාලිකව රෝද පුටුවකට ඇඳකට තීලි කරුවලට සීමා වෙනවා මේ නිසා රිය අනතුරු වළක්වා ගැනීම හැමෝගෙම දායකත්වය අපේක්ෂා කරනවා දිනපතා නැතිවන 6කට 7කට ආසන්න ජීවිත අපිට බේරා ගැනීමට හැකියාව තිබුණා. ඒ වගේම සදාකාලිකව කිහිලි කරු වලට රෝද පුටු වලට සීමා වෙන මේ තුවාල කරුවන් අපිට බේරා ගැනීමට හැකියාව තියෙනවා. ඒ සඳහා අවශ්‍ය වෙන්නේ විනය පමණයි. මාර්ගය පරිහරණය කරන රියදුරන් යතුරුපැදි කරුවන් පදිකයින් මගීන් සෑම දිනම මාර්ග නීති වලට අනුගතව කටයුතු කරන ලෙසට ඉල්ලා සිටිනවා. මේ ආකාරයට ගත වූ පැය කිහිපය තුලත් එදාම දරුණු රිය අනතුරු දෙකක් වාර්තා වුණා. කුරුණෑගල රඹුක්කන පාරේ අද අලුයම දෙකට පමණ සිදු වූ රිය අනතුරක් මේ. කුරුණෑගල සිට රඹුක්කන දෙසට ධාවනය වෙමින් තිබූ මෝටර රථයක් ට්‍රාන්ස්ෆෝමරයක ගැටි අනතුර සිදු වී ඇති අතර අනතුරෙන් පසුව මෝටර රථය මුළු මනින්ම ගිනිගෙන විනාශ වී තිබෙනවා. අධික වේගෙන් දහවනේ වූ ත්‍රිරෝද රථයක් වේගය පාලනය කරගත නොහැකිව ප්‍රධාන මාර්ගය හරහා පෙරලීමෙන් ත්‍රිරෝද රථයේ රියදුරා තුවාල ලබා දික්කොයේ මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා. අද උදෑසන 9ට පමණ මෙම අනතුර සිදු වී ඇත්තේ හැටන් බගවන්තලාව ප්‍රධාන මාර්ගයේ හැටන් අලුත්ගාල ප්‍රදේශයේදී. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.